හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් සමහර මිත්‍රකම් වලට දිගු අතීතයක් මෙන්ම දිගු ඉදිරියක්ද තිබෙනවා වසර 40කට වඩා ඉතා ආදරයෙන් රැකබලාගත් ගෘහ අලංකරණ පැලයක් මිතුරියක් සිය මිතුරිය හට දීම එම මිත්‍රකම වඩාත් අලංකාර කළ සිදුවීමක් වූවා ත්‍යාගය ලද මිතුරියගේ උසටම එම පැලයද වැඩි තිබුණා එහි සිහින් කඳන් තුනක් වූවා ඒවාහි පත්‍ර විශාලව තිබූ අතර පත්‍රවල බර නිසා කඳන් පොළවට බර වෙලයි තිබුණේ ඇය ඒවා කෙලින් කර කරු තබා හිරු එළිය වැටෙන පිණිස ජනේලෙ අසල තබන්නටද වූවා එහෙම කළේ හිරු එළියට එහි කොළ කෙලින් වී එයට නව පෙනුමක් ලබා දිය හැකියයි ඇය කල්පනා කළ නිසාවෙන් මේ පැලය ලැබී නොබෝ දිනකින්ම ඒ වගේම පැලයක් ඇය තවත් ව්‍යාපාර ස්ථානයක දුටුවා එම පැලයද කඳන් තුනකින් සමන්විතවයි තිබුණේ හැබැයි ඒවා එකට ගොතා ශක්තිමත් කඳක් නිර්මාණය කර තිබුණේ ඒ විතරක් නොව එම පැලය කරු නැතිව ඍජුව තිබුණේ මෙලෙසින් අප ජීවිත තුලද එකම පෝච්චියක එමෙන්ම පෝච්චි දෙකක වසර ගණනක් සිටියත් wen wenව වැඩෙන නිසා දෙවිඳුන් දෙන වරප්‍රසාද බොහෝ විට මගහැරේ යා හැකි එනමුත් එකිනෙකාගේ ජීවිත දෙවිඳුන් සමඟ එකට ගෙතෙන විට විශාල ශක්තියක් මෙන්ම සමීපතාවයක් ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේ සබඳතාවය ශක්තිමත්ව වැඩෙන්නට වෙනවා මෙනිසයි දේශනාකාරය 4.12 තුල තුන්පට ලනුවක් ඉක්මනින් නොකඩෙන්නේය යනුවෙන් සඳහන් වන්නේ ගෘහ අලංකාර පැලමෙන් විවාහ මෙන්ම මිතුරුකම් වලටද පෝෂණය අවශ්‍යයි මෙකී සම්බන්ධකම් පෝෂණයට ආත්මික ගෙතීමක්ද අවශ්‍ය වෙනවා එවිට දෙවිඳුන් සෑම වැදගත් බැඳීමකම මැදේ සිටන බව පසක් කරගත හැකි එතුමන් සිය ප්‍රේමය හා අනුග්‍රහය අකණ්ඩව සපයන්නාය මෙය අප එකිනෙකා සමඟ එක්සිත්ව හා ප්‍රීතියෙන් සිටීමට අත්‍යවශ්‍යම පෝෂණයන්ය